ஓம்பலன் আনে অসাঙ্গে কিতি ළමයි ඔයාලට මාව ඇහෙනවද? ඇහෙනවා ටීචර්. පුතාලා ටීචර්ගේ ලැප්ටොප් එක ස්ටක් වෙලා ටීචර් මේ ෆෝන් එකෙන් ජොයින් වෙලා ඉන්නේ. හරිද? ටීචර් විනාඩි ෆෝන් එක අනිත් පැත්ත හරව ගන්නකෝ. ආ හරි. ළමයි ටීචර් ෆෝන් එකෙන් ජොයින් වෙලා ඉන්නේ. ටීචර්ගේ ලැප්ටොප් එක ස්ටක් වෙලා ඉන්නවා. ටීචර් පෙසලෙට හොස් ගිහිල්ලා. ඔව් ඒක තමයි. ටීචර්ගේ ලැප්ටොප් එක ස්ටක් වෙලා. හරිද? ටීචර් ඒකයි ෆෝන් එකෙන් ජොයින් වෙලා ඉන්නේ. ටීචර් විනාඩි 5ක් දෙන්න ටීචර් ආයි ලොග් වෙනවා. හරිද? එතකොට ටීචර් ටීචර් විනාඩි 5ක් දෙන්න ළමයි ටීචර් ඉක්මනට ජොයින් වෙනවා. එතකන් ටීචර් මේකේ හා ටීචර් අනේ ඔයාලා කිදිලා ළමයි වෙන ඒවා කතා කරන්න එපා. හොඳ ළමයි වගේ ටීචර් මේක හදා ගන්නකම් විනාඩි 5ක් ඉන්න හොඳ ළමයි වගේ. හරිද? හා නේද ටීචර්. හා ටීචර්. හරි. ටෙසන්ටි ඔයාලට පුළුවන්ද ටීචර්ගේ නම උඩ ක්ලික් කරලා ටීචර්ට හොස්ට් දෙන්න දැනට? ටෙසන්ටි හරි ටීචර් ජොයින් වුණා පුතේ. මාව පේනවද ළමයි? හරි නේද? පේනවා. සෝරි ළමයි ටීචර්ගේ ලැප්ටොප් එකේ එනවා ස්ටක් වුණා. මේ ටීචර් හත වසරේ ක්ලාස් එකක් කර කර හිටියේ. එක එක පාටි ඉවර කළා. ඊට පස්සේ එක පාට මේකට ජොයින් වුණා. ඔක්කොම ටික එකට එකට කරනකොට ලැප් එක ස්ටක් වුණා. හරි. ටීචර් ඉස්සෙල්ලා හොඳට පෙවුණා. ආ ඒක තමයි. ෆෝන් එකෙන් හොඳට පේනවා. ලැප් එකේ අර කැම් එක සුට්ටක් අවුල් නෑ නිසා පොඩ්ඩක් ඇදලා. ටීචර් ඉස්සෙල්ලා හොඳට පෙවුණා. දැන් ටික මේ ඔව් පුතේ අර ලැප්ටොප් වලින් කොහොමද ටෙසන්දි ටෙසන්දි මට හොස්ට් දෙන්නකෝ. ටෙසන්දි ටීචර් නම උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ දෙනවා එනවා අන්න. හරි. Thank you ටෙසන්දි. Welcome teacher. හරි. හරි ළමයි. අනේ මට හරි සතුටුයි. ඔයාලා මේ හොඳයි වෙන ක්ලාස් එකකට ගියා නම් මම වෙන එකකට හොස්ට් ගියා. මේ ළමයි මං එද්දි කෑ ගහලා ඔක්කොම කරලා ඒ නිසා මට හරිම සතුටුයි. ඔයාලා එහෙම කරපු නැති එකට බොහොම ස්තුතියි ළමයි. හරි. හරි ළමයි. ඔන්න එහෙනම් අපි ගිය සතියේ හරි අද අලුතින් ආපු ළමයි ඉන්නවද කියන්නකෝ ඉස්සෙල්ලාම ක්ලාස් එකට. නැද්ද? අද ළමයි අඩුයි. සමහර විට වැස්ස නිසා වෙන්නේ නැති. ටීචරත් හොඳටම වැස්ස. ඊට පස්සේ කරන්ට් උත් නැතුව ටීචර් මට ගිය සතියේ ඉන්න බැරි වුණා. ආ පුතා ආවේ නැද්ද? නෑ ටීචර්.
මා ටීචර් පන්තියේ ඉද්දී භාගයක් ඉද්දී ෆෝන් එකේ බැටරි බැහැලා ඔෆ් වුණා ටීචර්. මේ වෙලාවේ ටීචර් රෙකෝඩින් එක බලලා පාඩම කරගත්තා. ආ ඔෂානි ලිව්වද? අනිත් ආපු නැති ළමයිනුත් අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලලා පාඩම සම්පූර්ණ කරගන්න. මොකද අපි කරන්නේ අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ දැනගෙන ඉන්න ඕන වැදගත් පාඩමක් නිසා. හරිද? හරි. අදත් ළමයි අඬුයි මං ළමයින්ට මුකුත් කියන්න බෑ මේ දවස්වල වැස්සයි අකුණු ගහනවා ඊට පස්සේ කරන්ට් නැහැ ඒ වගේ ප්‍රශ්න නිසා අනිවාර්යයෙන්ම ටීචර් පුදුගුණ භාවනාවේ ආනිසංස ලියන් එන්න කිව්වා. ආ ඔව් කරන්ට් නැති වුණාට කමක් නැහැ වැස්ස වුණාට කමක් නැහැ එන්න බැරි වුණත් කමක් නැහැ ළමයි අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලලා පාඩම සම්පූර්ණ කරගන්න ඕන. හරිද? හරි. අපි යමු ඉස්සරහට. මේ අපේ ලක්ෂිකා ආවේ නැනේද ක්ලාස් කාලෙකින්? ලක්ෂිකාගේ යාළුවෙක් ඉන්නවද? එයා ඉදන් නැනේ ක්ලාස් එකෙන් නැද්ද? එයාද භූගෝලයේ පන්තියට හිටියා. ආ එහෙනම් එයාට ටීචර් මේ වෙලාවට කරන් තියනවලු. ආ ඒක තමයි ළමයි ගොඩකට තියෙන ප්‍රශ්නය. කමක් නැහැ ඔයගොල්ලෝ රෙකෝඩින්ග්ස් බලලා හැමෝම කරගන්න හොඳේ. හරි අපි එහෙනම් පාඩ ළමයි චුට්ටක් ඉන්න මයික් ඔන් කරලා තියන්න. ඕ ඒක තමයි මම මේ දවස් ටිකේ මයික් ඔන් කරලා තිබ්බේ ඒකයි ළමයි ටිකක් ඉන්න නිසා. හරි. ඒක රෙකෝඩින් එක බලන්න ගියාම ටීචර් මොකද්ද වැටෙනවා එකේ මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නැහැ නේ ටීචර්. මොකද්ද වැටෙන්නේ පුතේ? ටීචර්. ඔව් ටීචර් ලින්ක් එකක් දාලා තිනු රූට් එකට ඒක මේක ක්ලික් කරාම වෙන මොකද්ද එකක් එනවා එකෙන් කරන්න තේරෙන්නේ නැහැ ඊට පස්සේ. ටීචර් ලර්නින් කොලේජ් ඇප් එකෙන් යන්නේ. ඔෂානි ඔෂාන් ඔය දෙන කරපු විදිහ කියන්න පොඩ්ඩක් මෙයාලට ඇහෙන්න. කරන විදිහ කරලා පෙන්නන්නම්. දැන් මට කරන්න විදිහ නෑ ළමයි ලැප් එක ස්ටක් වෙන්න නිසා. මම ඊළඟ දවසේ ඔයාලට මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඇප් එකට ගිහින් ඒක කරන විදිහ කියලා දෙන්නම් ළමයින්ට ප්‍රශ්න නේ නිසා. හරි. උත්පලා උත්පලා කියන්න බලන්න යාළුවන්ට හෙන්න අපි ගිය සතියේ මොනාද කරේ කියලා. ළමයි හැමෝම මියුට් කරගෙන ඉන්න හොඳ ළමයි වගේ. උත්පලා කියන්න බලන්න යාළුවන්ට හෙන්න අපි ගිය සතියේ මොනාද කරේ? ටීචර් මාඩ්ලි වානි ශංශ පහ. හා බොහොම හොඳයි. මාඩ්ලි ව මැඩම්. හරි. අපි හැමෝගේ මහමු ගන්න ඕනේද? මොකද්ද පුත? මන් ටීචර් බුද්ධානුස්සති භාවනා ප්‍රගුණ කරන ආකාරය විස්තර කරන්න එන්න එතනින් තමයි නැවතුනේ ටීචර්. එතනින් ඉඳන් කොච්චරක් විතර පිටු පියා ගන්න ඕනේද? බුදුගුණ භාවනාවේ ආනිසංස විතරයි කරේ. ඕ එතනින් එහාට පුතේ බුදුගුණ භාවනාවේ ආනිසංස විතරයි කරේ. පිටු භාගයක් විතර තියාගන්න. හරි. හරි පුතේ. හරි ළමයි. දැන් අපි ක්ලාස් එක පටන් ගමු. අපිට අද ආයුබෝවන් කියන්න තමතුකුණා ටීචර්ගේ ලැප්ටොප් එක ස්ට්‍රක් වෙච්චනේ. ආයුබෝවන් ටීචර්. හරි. හරි. දැන් ඉඳලා ටීචර් ප්‍රශ්න අහන කෙනා විතරක් අන්මියුට් කරලා උත්තර දෙන්න. හරිද? ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එක්ක chat box එකට දාන්න. එහෙම නැත්නම් raise hand කරන්න. එතකොට ටීචර් මේ ඔයාලට උත්තර දෙන්න. ටෙසන්දී රෙකෝඩින් එකට නම් පේනවා. හැබැයි ඔයාට හොස්ට් ආපු නිසා රෙකෝඩින් එක ස්ටොප් වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ටෙසන්දී. හරි. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් chat box එකට දාන්න. ටීචර්ට විතරයි ඔයාලගේ වෙන මැසේජ් පේන්නේ. ඒ නිසා බය නැතුව ඕනම ප්‍රශ්නයක් දාන්න. හරි. දැන් හැමෝම මියුට් කරගන්න හොඳ ළමයි වගේ. හරි. උත්පලා මට කියන්න අපි ගිය සතියේ මොනවද කළේ කියලා. ටීචර් අපි දෙවෙනි පාඩමේ බුදුගුණ භාවනාවේ ආනිශංස පහක් ලියාගෙන එන්න කිව්වා. නෑ ටීචර් අහන්න අපි මොනවද කළේ කියලා චුට්ට යාළුවන්ට හෙන්න කියන්න බලන්න. ජත්තනම් තරණයාගේ කතාව කියලා දුන්නා. ඊට පස්සේ ජත්තනේ මේ උත්පලා සත්ත ච ච මහප්‍රාණ ච සත්ත. හරි. ජත්තනම් තරණයාගේ කතාව කියලා දුන්නා.
ඊට පස්සේ බුද්ධානුස්සතිය භාවනාව ප්‍රගුණ කරන ආකාරය කියලා දුන්නා. ඔව්. ඒක තමයි ටීචර්. ඊට පස්සේ ටීචර් ගෙදරදී ලියන්න දුන්නා ඔයාලට බුද්ධානුස්සති භාවනාව වැඩිමේ ප්‍රයෝජන. නේද? ඔව් ටීචර්. හරි. ටෙස්සන්දි. ටෙස්සන්දි ලියුවොත් ටෙස්සන්දි. ඔව් ටීචර්. ආ එකක් කියන්න බලන්න ලියුව ටෙස්සන්දි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසීමිත පැහැදීමක් ඇතිවීම හරි යහන් එත්සර පුතා ලිව්ව එකකුත් කියන්න බලන්න යහන් ඉතින් නෑ මඩම් දී සතියම හරි කමක් නෑ රෙකෝඩින්ග්ස් බලලා ලියා ගන්න යහන් හරිම වැදගත් පාඩම හරි ඔෂාන් කියන්න බලන්න එක හිත තුල පාතන දඬු ඕලාරි කරි සබාවෙන් යටපත් වීම බොහොම හොඳයි ගණේෂ් එකක් කියන්න ගණේෂා හා ටීචර් නිරාමිස සතුටකින් සිත පිරියම හරි බොහොම හොඳයි ඔමාය ඔමාය ලිව්ව එකකුත් කියන්න බලන්න නපුරු සිහින නොදැකීම හරි තුලනි ආ තුලනි අද ක්ලාස් ඇවිල්ලා තුලනි ක්ලාස් ආවේ නෑ නේද නෑ ටීචර් ගිය සතියේ ආවෙත් නෑ ඒකනේ තුලනි රෙකෝඩින්ග්ස් බලලා ලියා ගත්තද නෑ ටීචර් දැන් මන් ටීචර්ගෙන් පිටු ගන්න අහන්න මේ මයික් එක ඔන් කරද්දි ටීචර් කෝ චැට් එකට දාන්න කියලා ඉතින් මන් චැට් එකට දැම්මා හරි තුලනි මට ඔයා මැසේජ් එකක් දාන්න WhatsApp එකේ මං ඔයාට නෝට් ටිකේ එවන්නම් හරිද ඔයාට ගොඩක් තියෙනවා ලියන්න හා ටීචර් නැත්නම් රෙකෝඩින්ග්ස් බලලා නෝට් එක ලියා ගන්න ඕන පුතාට රෙකෝඩින්ග්ස් බලන එක ප්‍රශ්නයක් නම් මන් නෝට් ටිකේ එවන්නම් හරි ඊට පස්සේ මම ටීචර්ට මැසේජ් එකක් දාන්නම් thank you හරි පුතේ මහේෂ මහේෂ කියන්න බලන්න ලිව්ව එක කායික හා මානසික සංවරය ඇතිවීම බොහොම හොඳයි ෂෙහාන් විදර්ශන අපුතා ලිව්ව එකකුත් කියන්න බලන්න ෂෙහාන් විදර්ශන ෂෙහාන් ආවේ නැද්ද ගිය සතියේ ෂෙහාන් ෂෙහාන් හෂාන් සංජය ලිව්ව එකක් කියන්න බලන්න මඩමම ගිය සතිය ආවේ නැහැ හරි හෂාන් රෙකෝඩින්ග්ස් බලලා අනිවාර්යයෙන්ම නෝට් සම්පූර්ණ කරගන්න හරි මඩ හරි හරි ළමයි ඔන්න ඕවා තමයි බුදු ගුණ භාවනාවෙන් අපිට ලැබෙන ආනිසංස බුදු ගුණ භාවනාවෙන් අපිට ලැබෙන දේවල් තමයි ඔය හරිද ළමයි බොහොම හොඳයි ලියලා තියෙනවා පුතාලට ප්‍රශ්න අහනවා මොකද පුතා බුදුගුණ සිහි කරමින් බුදුගුණ භාවනා වැඩිම බුද්ධානුස්සති කියලා ලිව්වේ සෙනුරි පිටුවක් තියන්න පැත්තක් සෙනුරිගේ ඔළුව හොඳයිද දැන් තුවාලේ හොඳයි ටීචර්. ඒකනේ යාළුවෝ හැමෝම ප්‍රාර්ථනා කරන්නේ සෙනුරි ඉක්මනට හොඳ වෙන්න කියලා ඒක තමයි ඉක්මනට හොඳ වෙලා තියෙන්නේ. හරි අපි ඉස්සරහට යමු. ඉතින් පුතේ බුදු ගුණ භාවනාව වඩන්න සූදා අපි අද කරන්නේ දැන් මම ඔයාලට කියලා දුන්නා බුදු ගුණ භාවනාව කියන්නේ මොකක්ද? අපි බුදු ගුණ භාවනාව වඩනකොට කරන්නේ මොකක්ද? බුදු ගුණ භාවනාව වැඩිමෙන් අපිට ලැබෙන ආනිශංස ඔන්න ඔය දේවල් අපි ගිය සතියේ කතා කළා. හරිද ඉතින් පුතේ අද අපි කතා කරන්නේ බුදු ගුණ භාවනාව වැඩිමිට සූදානම් වන ආකාරය සහ වඩන ආකාරය හරිද මං ගිය සතියේත් කියලා දුන්නා වඩන්නේ මෙහෙමයි කියලා අදත් ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ බුදු ගුණ භාවනාව වඩන්න අපි සූදානම් වෙන්නේ කොහොමද කියලා ඉතින් විනාඩියක් දෙන්න විනාඩියක් That's it.
මොකද්ද ලස්සන හරි ඉතින් ළමයි බුදු ගුණ භාවනාව වඩන්න සූදානම් වෙද්දී පළවෙනි පියවර ඔන්න පළවෙනි පියවර හැම භාවනාවකම වගේ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරනකොට පන්සල් යනකොට වගේ භාවනා වඩනකොටත් පළවෙනි පියවර තමා හුතේ අපි මුව දොවලා දෑත් දෙපා පිරිසිදු කරගෙන පිරිසිදු ඇඳුමකින් සැරසිලා මුලින්ම සූදානම් වෙලා ඉන්න. ඒක තමා පුතේ පළවෙනිම පියවර. හරිද? ඊට පස්සේ දෙවෙනි පියවර තියෙනවා සමාධි බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපස මල් පහන් පුදා. සමාධි බුද්ධ ප්‍රතිමාව කියන්නේ බුදුරජාණන් වහන්සේ භාවනා යෝගීව වැඩ ඉඳින ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ මල් පහන් පූජා කරලා පන්සිල් සමාදන් වෙලා බුදු බුද්ධ වන්දනාවේ යෙදෙනවා. මෙන්න වන්දනාවේ යෙදෙනවා. තේරුණාද ළමයි? ඊට පස්සේ තුන්වෙනි පියවර බුද්ධ ප්‍රතිමාව අභියස පහසු ඉරියව්වකින් තැම්පත් වෙන්න. හරිද? පුතාලට එරමිනිය ගොතාගෙන අයියෝ ටීචර් කරන්ට් ගියා තමයි. ටීචර් අපිට දැන් ගියා. ආ ඒක තමයි. පුතා ආවා. ටීචර් අපිට ආවද? හයි. කමක් නැහැ. පුතාලට මාව පේනවද? මම වීඩියෝ එක ඕෆ් කරන්නද? පේනවද? 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 වීඩියෝ පේනවද? හරි එහෙනම් අපි ඉස්සරහට කරගෙන යමු. ඉතින් පුතේ ඊළඟට තුන්වෙනි පියවර තමයි පුතාලට ලේසි විදිහකට ටීචර් වීඩියෝ එක ඔෆ් කරන්න ළමයි ටීචර් පොඩ්ඩක් මේ බැටරි ලෝ වෙයි කියලා බය. ඒ නිසා වීඩියෝ එක ඔෆ් කරනවා. සෝරි ළමයි මම ඔයාලට උන්නහම වීඩියෝ එක ඔන් කරන්න. හරි. තුන්වෙනි පියවර බුද්ධ ප්‍රතිමාව අභියස පහසු ඉරියව්වකින් මම පුතාලට කියලා දුන්නා භාවනා කරද්දි අපි වාඩි වෙන්න ඕනේ ඉරියව් කිහිපයක් තියෙනවා ගෑල් ළමයින්ට වෙනම පිරිමි ළමයින්ට වෙනම ඉරියව් තියෙනවා හරිද ඒ තිබුණට අපිට සමහර විට මොනවා හරි අපහසුතාවයක් නිසා අමාරු නිසා එහෙම අපිට ඒ ඉරියව්යෙන් ඉන්න අමාරු වෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදියට ටීචර් ගත්තොත් ටීචර් බද්ධ පරයන්කෙන් ඉන්න හරි අමාරු ටීචර්ට ලේසි ටීචර් ලේසි එරමිනිය ගොතාගෙන වාඩි වෙන එක හරිද ඉතින් හරිම සංවර විදිහට එහෙම අර අසංවර නැතුව සංවර විදිහට අපිට පුළුවන් විදිහට අපි ඒ ඉරියව්වෙන් ඉන්න එක තමයි අපිට ලේසි ඉරියව්වකින් ඉන්න එක තමයි වැදගත් වෙන්නේ මොකද භාවනා කරද්දී අපේ හිත එක තැනක තියෙනවා හිත එක තැනක තියෙන්නේ නැහැ අපි අපහසු ඉරියව්වකින් ඉන්නවා තේරුණාද දැන් පුතාල මොකක් හරි කකුල රිදෙනවා නම් කකුල හිරි වැටෙනවා නම් එහෙම නැත්නම් කොන්ද රිදෙනවා නම් ඔයාල වාඩි වෙලා ඉන්න විදිහට භාවනාවට හිත යන්නේ අර කොන්ද රිදෙන එකටද කොන්ද රිදෙන එකට තමයි හිත යන්නේ ඒ නිසා ළමයි අපි හරිම පහසු ඉරියව්වකින් අපිට ලේසි විදිහට වාඩි වෙලා තමයි භාවනාව කරන්න ඕන හරිද ඊට පස්සේ ශිෂ්‍යයන් විදිහට බද්ධ පරයන්කෙන් හරි අර්ධ පරයන්කෙන් හරි අර එරමිනිය ගොතාගෙන එහෙම වාඩි වෙන්න පුළුවන් නම් හොඳයි නමුත් ඒක පුතාලට අපහසුාවක් නම් පුතාලට ලේසි පහසු විසයකට වාඩි වෙලා භාවනාව කරන්න ඕන. හතරවෙනි කාරණය උඩුකය ඍජුව තබා ගනිමින් වම් අත්ල මත දකුණු අත්ල තබා හොඳින් හුස්මක්ගෙන කවුද මේ චිත්‍ර අඳින්නේ? වම් අත්ල මත දකුණු අත්ල තබාගෙන හොඳින් හුස්මක් අරගෙන මුලින්ම එක පිට කරලා ඉන්න. ඊට පස්සේ තමන් ඉදිරියේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාව හරි බුදු රුව දෙස හොඳින් බලාගෙන ඊට පස්සේ බුදු රුව දර්ශනය කර අපේ ඇස් වහගෙන අපේ මනසින් බුදු රුව දර්ශනය කරගන්න. හරිද ඊට පස්සේ දර්ශනය කරගෙන අපි ටිකින් ටික බුද්ධ රූපය මෙනෙහි කරන්න ගන්න ඕන. හරිද ළමයි? එහෙම කරලා ඊට පස්සේ ටික ටික බුද්ධ රූපය මෙනෙහි කරලා අපි අපේ හිතේ ඇඳ ගන්න ඕන අපේ ඉස්සරහා තියෙන බුදු රූපය. ඊට පස්සේ පස්සෙනි පියවර. දැස වසා ගත් පසු ඔබ ඉදිරියේ දර්ශනය වෙන බුදු රුව මෙනෙහි කරමු. මෙන්න මේ යන කවිය මෙන්න මේ කවිය හෝ බුදු රජුන් පිළිබඳ සදහසිත් ජනිත වන කවියක් හෝ පාඨයක් තාලයට හිතින් හිතන්න. පුතාලට මේ කවිය පාඩම් කරගන්න වෙනවා. හරිද? මොකද විභාගෙට එන්න පුළුවන්. හොඳේ ඒ නිසා. මෙතසන සිල්ල බුදු හිමිරුව දැකීමය. ගතසන සිල්ල බුදු හිමි හට වැඳීමය. සිතසන සිල්ල බුදු හිමි ගුණ සිටීමය. බවසනසිල්ල හිමිගත් මග ගැනීමය
මොකද පුතේ ඒකේ තේරුම නිත සනසිල්ල ඇස් දෙකේ සනසීම බුදු හිමියන්ගේ රූපය දකින්න එක ගත සනසිල්ල බුදුහාමුදුරන්ට වඳින එක තමයි ශරීරයට දැනෙන සනසීම සිත සනසිල්ල හිතේ සනසීම බුදු ගුණ සිහිපත් කරන එක භව සනසිල්ල මේ ජීවිතයේ භවයේ සනසීම බුදු රජාණන් වහන්සේ ගත්ත ඒ නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම ඔන්න ඔක තමයි පුතේ ඒ කවියේ තේරුම තේරුණාද ළමයි හරිද හරි අපි දැන් මෙහෙම දෙයක් කරමු හරිද ළමයි ඔයාලා දැන් මේ ටීචර් ඔයාලට කරලා පෙන්නන්නම් ටීචර් විනාඩියක් දෙන්න ළමයි මියුට් කරගන්න හොඳ පුතාලව හෂාන්ගේ මයික් එක ඔන් වෙලා ඕ හෂාන් මියුට් කරගන්න හරි ටීචර් විනාඩියක් දෙන්න ළමයි ඔයාලා දැන් මේ ටීචර් පෙන්නන විදිහට හරිද දැන් ඔන්න ටීචර් පියවර ටික කියලා දුන්නානේ හැමෝටම තේරුණාද පියවර ටික ඔව් ටීචර් ඔව් ටීචර් හැමෝම දැන් අපි පියවර පහක් කතා කරානේ පුතාලට ඉඩ ඇති වෙන විදිහට මෙන්න මේ වගේ වගුවක් ගහගන්න පියවර පහයි එතකොට උඩ ලියන එකටයි පල්ලෙහාට 6යි දෙපැත්තට 2යි මෙහෙම වගුවක් ගහගන්න හැමෝම කොටුවේ හොඳට ඉඩ තියාගන්න මොකද ගොඩක් ලියන්න තියෙන නිසා හරිද මැඩම් ඔව් මට ගිය සතියේ ඉන්න බැරි වුණා පිටු කීයක් විතර තියාගන්න ඕනද උත්පලා පිටු කීයක් ගියාද උත්පලා තුනයි පිටු තුනයි ටීචර් හා හරි ටෙස්සන්දි පුතේ පිටු තුනක් තියාගන්න ටීචර් මේ ටික මදි වෙයි නේද කෝ බලන්න ඔය ටික මදි වෙයි නේද ශානි මොකද ඔව් ටීචර් අලුත් පිටුවක් ගන්න ඕ අලුත් පිටුවක් ගන්න ළමයි මොකද මේ ගොඩක් ලියන්න තියෙනවනේ ඔයාලට හරිද හේමද හරිද ළමයි මියුට් කරගන්න හොඳ පුතාලා වගේ ටීචර් පිටු දෙකක් අල්ලලා ගන්නද පිටු දෙකක් අල්ලලා ගන්න කියන්නේ පුතේ පල්ලෙහාට මෙන්න ටීචර් වීඩියෝ එක ඔන් කරනකම ඔයාලට පේන්නේ පහලට තමා පුතේ ගොඩක් ඕන මොකද දැන් පියවර මෙතන නම් දැන් උන ඔහොම ලියලා ඔයාලට ලියන්න පුළුවන් ඊට පස්සේ මෙතන පළමු පියවර හරිද ඊට පස්සේ මෙතනනේ පුතේ විස්තර කරන්න තියෙන්නේ මෙන්න මේ කොටසනේ හරිද විස්තර කරන කොටසට තමා ගොඩක් ඉඩ උනේ ඒ නිසා ඔයාලා පහලට ඉඳ වැඩි කරන්න මං කියන එක තේරෙනවද ළමයි මෙහෙම පහලට පහලට ගන්න ප්‍රමාණය වැඩි කරන්න හරහට නම් එච්චර ඕනේ නැහැ මොකද පහලට ඔයාලා ගොඩක් ලියාගෙන යන නිසා පහලට ප්‍රමාණය වැඩි කරන්න පියවර ටීචර් එක උදාහරණයක් දාන්නකෝ ටීචර් ඔව් ටීචර් මේ ලියන ටයිප් කරන ගමන් ඉන්න පුතේ teacher oh teacher piyawara kiyana ki ilakkamen neme danne mokadda putte piyawara kiyana ki ilakkamen neme danne nikam palamu piyawara devana piyawara ehema natha ekka kiyala dala ehema hari putara lesi vidikata harida party lamai mute karaganna ඔන්න ටීචර් එක උදාහරණ ලිව්වා දැන් ටීචර් වලට උදාහරණ පහම කියලා දුන්නානේ මේ වගුව ගහගෙන ඉවර නම් ටීචර් කියන්නේ ටීචර් වලගේ අත්සු පොත් ෂෙයා කරන්නම් ඔව් පුතේ ඉන්නකොට හිත ප්‍රශ්නේ හිත පීරා පීරිදෙන්නට හදදිර ප්‍රියසි ඇහෙන්නේ නැහැ පුතා ටීචර් මම දැනුයි ලොක්ුනේ ළමයි ප්‍රීසිදු කියන ටීචර් අර පිරිසිදු කියන එකට ප්‍ර ළමයි ඉස්සෙල්ලා වගුව ගහගෙන ඉන්නකෝ හොඳ ළමයි වගේ ටීචර් ගහලා ඉවරයි
හරි වගුව ගහලා ඉන්නේ ඉස්සෙල්ලා හොඳ ළමයි වගේ ගහලා ඉවරද ගහලා ඉවර වෙලා පළවෙනි පොතු දෙක අනිවාර්යයෙන්ම ලියාගන්න පියවර සහ පියවර සිදු කරන ආකාරය කියන එක හරි හැමෝම ලියාගත්තද ඔව් ටීචර් කවුරු හරි දව ලියනා ඉන්නවද ටීචර් මම දැනුයි ජොයින් වුණේ මොනවද කරන්න කිව්වේ පුතේ චූට් चुट्टी अमंगे वचन विस्तर हरिद अच्छुते मना लिया තමංගේ වචනෙන් විස්තර කරන්න විනාඩි 5යි ඉක්මනට කරන්න ඕන තමංගේ වචනේ ලියන්න හැමෝම ඉවරනම් රේස් හෑන්ඩ් කරන්න අනිතත් ඩිස්ටර්බ් කරන්න එපා ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න හරිද ළමයි
ළමයි ටීචර් ටීචර්ගේ වීඩියෝ එක ඔෆ් කරනවා මොකද මේ කරන්ට් නැති නිසා බැටරි ලෝ වුණා ටීචර්ට ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ නේ ඒ නිසා වීඩියෝ එක ඔෆ් කරනවා හරි ළමයි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අපහැදිලි තැනක් හරි ගැටලුවක් හරි තියෙනවා නම් අහන්න අහන්න බැරි නම් මේ chat එකට හරි දාන්න හන්සර මේ වගුව පුතේ මේ වගුවේ පෙන්වන්න දැන් මේක නැති වෙනවා ටීචර් වගුව පෙන්වන්න කියෝ හරි දෙනිසා ටීචර් කියනවා වගුවේ කොටස් දෙකයි පැති දෙක වගුවේ කොටස් දෙකයි පල්ලෙහාට 6යි උන උඩ මේකේ පියවර සහ එහි එය සිදු කරන ආකාරය පියවර එය සිදු කරන මේ පැත්තේ පියවර ඊට පස්සේ එය සිදු කරන ආකාරය ඊට පස්සේ පහලට පළමු පියවර දෙවෙනි පියවර එහෙම කියලා ඒක කරන විදිය ලියන්න හරි දහන් සර ඔනදි ඔනදි ලියාගත්තද ඔනදිට හෙන්න නැතුව ගියා කියලා දාලා තියෙනවා ඔනදි ඔනදි මැඩම් මේ එකපාරට හෙ නැතු ගියා මොකද්ද මැඩම් කරන්න කිව්වේ පුතා වගුව ලියාගත්තේ නැද්ද වගුව නෑ මැඩම් ඔක්කොම ලියාගත්තේ නැහැ ටිකක් ලියාගත්තා මේ හෙ නැතු ගියා ළමයි ටීචරේ විනාඩිය දෙන්න ටීචර් එකපාරක් වගුව ෂෙයා කරනකම් මෙන්න මේක වගුව වගුව ලියාගන්න බැරි වෙච්චයි විනාඩියෙන් බලාගෙන ඉක්මනට ලියන්න ටීචර් ඕ ටීචර් අර පස්වෙනි පියවරේ තියෙන කවියක් ලියන්න ඕනිද වගුවේ? කවිය අපි එළියෙන් ලියමු කරන විදිහ විතරක් ලියන්න. හරිද? ටීචර් ඒ කවියේ නම මොකද්ද? පොඩක් ඉන්න කවියට නමක් නෑ පුතේ. හරිද? බුදුගුණ සිහි කරන කවි, බුදුගුණ මෙනෙහි කරන කවි, බුදුගුණ ගැන කියවෙන කවි. එහෙම ලියන්න. හරිද හරි වගුව ලියා ගන්න බැරි වෙච්ච ළමයි ඔන්න හරි ටීචර් ෂෙයා කරනවා හරි තව විනාඩි දෙකක් දෙන්න විනාඩි තුනක් දෙන්න හැමෝම ඉක්මනට ඉවර කරන්න
teacher ඔව් පුතේ teacher උඩුකය කියන්නේද උඩුකය කියන්නේ පුතේ අපේ බඩ හරියෙන් උඩ ටික ශරීරයේ උඩ ටික ඒකට කකුල් හරින ඉතුරු ටික උඩ කොටස තමයි අපි කියන්නේ උඩුකය කියලා අපේ ඉනෙන් උඩ කොටස වගේ मैडम टीका पालन करने के लिए रहा है अनु आई सेशनली टेस्ट नहीं ला हरी पोडा किन्ना හැමෝම ලියන්න තව විනාඩි 2යි ටීචර් පෙන්වන්න කිව්වහම අපේ වීඩියෝ එකට ලං කරලා පෙන්වන්න තව පල්ලෙහාට ගන්නකෝ හරි ටීචර් බලන්නකෝ හරි ගලයි හරි ආ ටීචර් පෙන්වන්න කිව්වහම පෙන්වන්න හරිද හැමෝගෙන් බලන්න ටීචර් ටීචර් පල්ලෙහාට පොඩ්ඩක් ගන්නකෝ
හරිද ළමයි? හරි මැඩම්. හරි ටීචර්. මේක ලියන්නේ. හරි විනාඩිය ඉක්මනට ලියන්න. ලීලි වරයි ටීචර්. ලීලි වරයි ටීචර්. අපි එහෙනම් ඉස්සරහට යමු. හරි ප්‍රශ්න වලට උත්තර දෙන්න චැට් එකට නම දාන කතා කරන ළමයි කතා කරන්න පුළුවන් ළමයි ටීචර් ගිය සතිය වගේ පිළිවෙලට අහන්න නැත්නම් ඔයාලා හැමෝම කතා කරනකොට කාටවත් කතා කරන්න වෙන්නේ නැහැ අනුෂි අනුෂි තමයි මුලින් අනුෂි අනුෂි කියන්නේ උත්පලමයි උත්පලා කියන්නේ පළවෙනි පියවර ටීචර් මම ලිව්වේ ටීචර් කියප එකනේ हाँ उत्पला एक मंदली वे कमर ना उत्पला की अन्न कौन इतना टहना पहले वे ने पिया बड़े मुआ दो वा दैत देपा परिसितु कटे परिसितु अधमेकिन सारे सेन हाँ बहुत मोहन्दा उत्पला देवनी आटा सहान्या क्या ने देवनी पिया बड़े मालपान पूजा करे पांचसीले समाधान वे बुद्ध वंदनावे ये देना සහන්‍ය සමාධි බුද්ධ ප්‍රතිමාවක් තබා කියන කැලල ලියන්න මොකද බුද්ධානුස්සති භාවනාව වඩන බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ තිබීම අනිවාර්යයි හරි ඊළඟට නම දාලා තියෙන්නේ මයුමි බුදු පිළීමේ අභියස ශිෂ්‍යයන් බද්දපරයන් කියන්නේ ශිෂ්‍යවන් ඊට පියවර පහ පෙන්වන්නකො බුදු ප්‍රතිමාව අභියස පහසු ඉරියව්වකින් කියන කැලලක් දාන්න පුතේ හරිද පහසු ඉරියව්වකින් කාන්තා පාර්ශවයේ අර්ද පරයන්කේන්ද පුරුෂ පාර්ශවයේ බද්ද පරයන්කේන්ද හිඳ වාඩි වී ඊළඟට හතරවැනි පියවර කියවන්න නිල් නුවණි නිම්සරා අනේ මන්ද මම කලින් කතා කරපු නැති එක්කෙනා කියන්න දෙන්නගේ එක්කෙනෙක්ගෙන් ටීචර් කලින් අහුවනේ කතා කරපු නැති එක්කෙනා කියන්න ටීචර් කියන්න දැන් කියන්න උඩු කොහේ සුජුවම තබා ගනිමින් වම් අත උඩ දකුණු අත තබා හොදින් හුස්මක් ගෙන එය පිට කරන්න බුදුරුව දැස හොදින් දැක්කගෙන හෝ දැස් අරගෙන බුදුරුව මෙනෙහි කිරීම හරි හතරවෙනි පියවර විදිහට පුතේ අපි කරන්න ඕන අපේ උඩුකය කියන්නේ අපේ ඉනෙන් උඩ පැහැදිලිව කියනවා නම් අපේ බඩේ ඉඳන් ඔළුව දක්වා කොටස ඍජුව කියන්නේ කොන්ද කෙලින් තියාගෙන වම් අත්ල මත දකුණු අත්ල තබාගෙන මුලින්ම හොදින් හුස්මක් අරගෙන ඒ හුස්මයි පිට කරලා ඊට පස්සේ බුදුරුව දිහාවේ හොඳින් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉඳලා දෙනෙත් වසාගෙන ඇස් වහලා බුදුරුව දර්ශනය වෙනතේ අපිට ඒ බුදුරුව හරියට අපේ හිතේ ඇදිලා පේනකම් ඇස් ඇරලා අපි ටික ටික බුදුරුව බලාගෙන ඇස් වහනවා ආයි මවා ගන්නවා හරියට පේනකම් එහෙම කරනවා. හරි. ඊළඟට තුලනි කියන්න බලන්න. පළමු පියවර මූණ සෝදලා දැක්. පළවෙනි පියවර ඕන තුලනි. හයි ටීචර්. බුදුරුව මෙනෙහි කොට දැස් වසාගත් පසු බුදුරදුන් පිළිබඳ සිත පැහැදෙන කවියක් හෝ පාඨයක් සජ්ජායනය කිරීම කරන්න. හරි බොහොම හොඳයි පුතේ පස්වැනි පියවර වගේම අපේ අවසාන පියවර පුතේ දැස් වසාගෙන හතරවැනි පියවරේ කළා වගේ අපේ ඇස් ඉදිරියේ ඇස් වසා ගත්තාම අපිට බුදුරුව මැවිලා පේනවා නම් ඒ මැවිලා පේන බුදුරුව මෙනෙහි කරමින් අපි බුදුරජාණන් වහන්සේගේ බුදුරුව හිතේම අවාගෙන ඒ ගමම්ම බුදු ගුණ කියවෙන කවියක් හරි බුදු ගුණ මතක් කරන කවියක් හරි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන සැදැහැසිත ජනිත වන කවියක් හෝ පාඨයක් තාලයට සිතින් සිතනවා හරි ළමයි හැමෝම දැන් මාත් එක්ක මේ කවිය තාලේ දන්නවද ළමයි මේක අහලා තියෙන අය ඉන්නවද කවුද අහලා තියෙන්නේ ටෙසෙන්ටි අහලා තියෙනවා තව කවුද අහලා තියෙන්නේ කියලා දෙන්නකෝ කියලා දෙන්නම් ටීචර් කවි කියන්න බෑ ඉතින් වැඩි ලස්සනට
කවුද ඉන්නේ කවි කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ටීචර් හන්සරාට පුළුවන් කියලා ළමෙක් ඉන්නවා හන්සරා සාවින්දි ආ හන්සරා කොහ හන්සරා මොකද හන්සරා ඔව් ටීචර් හන්සරාට පුළුවන්ද මේ කවිය කියන්න තාලේ ටීචර් කියලා දෙන්න ඕනද හන්සරාට පුළුවන්ද කියන්නක ටීචර් තාලේ හන්සරාට හිතෙන විදිහට කියන්න බලන්න යාළුවන්ට ඇහෙන්න එකපාරක් ඊට පස්සේ යාළුවෝ හැමෝමත් එක්ක අපි එකපාරක් කියමු මොකද මේ කවිය හැමෝම පාඩම් කරගන්න ඕන හරිද හන්සරා වීඩියෝ එක ඔන් කරගන්න මෙතන गत सन सिल बुदु हिमी हट वंदी मय सित सन सिल बुदु हिमी गुन सिती मय भव सन බොහොම හොඳයි හන්සරා හැමෝම හන්සරාට අප්පුඩියක් ගහන්න බලන්න හන්සරා හරිම ලස්සනයි හරි අනිත් ළමයින්ට එහෙම කියන්න අමාරු වෙන්නේ ඒ නිසා ටීචර් කියන විදිහට අනිත් අය කියන්න ළමයි හැමෝම මේක අනිවාර්යම පාඩම් කරගන්න ඕන හොඳේ මොකද ටීචර් පාස් පේපර්ස් ඔයාලට දෙන්න බලනකොට ප්‍රශ්න හදන්න මේ කවිය තිබ්බ පාස් පේපර්ස් වල ඒකයි ටීචර් මෙච්චර කියන්නේ මේක පාඩම් කරගන්න ඕනි කියලා හරිද නෙතසන සිල්ල බුදු හිමි රුව දැකීමය ගතසන සිල්ල බුදු හිමි හට වැඳීමය සිතසන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බවසන සිල්ල හිමි ගත් මග ගැනීමය හරි හැමෝටම ලැසිනේ ටීචර් ඔව් ටීචර් හිමිට නැහුනේ ආ අනිතට ඇහුණද ඇහුණා ටීචර් හිමිට නම් ඇහුණා ටීචර් පැහැදිලි හිමිට ඇහෙන්නේ එහෙනම් දැන් හැමෝම ළමයි හැමෝම හොඳට මේක බලාගෙන දැන් කියන්න බලන්න ටීචර්ත් එක්කම ඔන්න 1 2 3 කිව්වහම හැමෝම කියන්න ඕන හරිද ඔන්න 1 2 3 නෙතසන සිල්ල බුදු හිමි රුව දැකීමය ගතසන සිල්ල බුදු හිමි හට වැඳීමය ගතසන සිල්ල බුදු හිමි ගුණ සිතීමය අවසන සිල්ල හිමි අත් මග ගැනීමය හරි බොහොම හොඳයි ළමයි දැන් බලාගෙන කියෙව්වනේ ඔයාලගේ ඔළුවෙත් ඇතිනේ දැන් හැමෝම වගුවට යටින් මේ කවිය මතකෙම එකක් කරලා ලියන්න බලන්න පුළුවන් හැමෝම මතක් ආ ඒකනේ බොහොම හොඳයි මේ කවිය හරිම ලේසි කවියක් ඔයාලගේ ප්‍රශ්නක මම මොන පළාතේද මධ්‍යම පළාතේ හරි වයඹ පළාතේ හරි ටේප් එකක තිබ්බා හරිද ඒ නිසා හැමෝම මතකෙන් ලියන්න බලන්න අමතක වෙනවා නම් විතරක් මේක බලන්න මාතෘකාවක්වත් මොකවත් දාන්න නැතුවද ලියන්නේ මාතෘකාව පුතේ අපි පියවර පස්වෙනි පියවර කියලා ලිව්වනේ යටින් ලියන්න නිකන් බුදු රජුන් පිළිබඳ සදහසිත ජනිත වන කවියක් කියලා ලියන්න ටීචර් එක හයිලයිට් කරන්න ඕමින්න මෙන්න මේක ලියලා කවිය පුතාලා මතක් කර කර ලියන්න බලන්න අමතක නම් විතරක් මේක බලන්න මොකද ඒ කවිය විභාගෙට එන නිසායි කියන්නේ එහෙම ඉක්මනට ලියන්න මේකට නම් වෙලාව දෙන්න බෑ ගොඩාක් හොඳ ළමයි වගේ ලියන්න ඉක්මනට ගණේෂා ටීචර්ගේ ගම පිළියන්දල ටීචර් අපේ ගෙවල් ළඟනේ
පුතා කොහෙද? අපි මහරගම පිළියන්දල ළඟයි. ඒ කියන්නේ මහරගම ළඟයි නේ මම. ටීචර් ටීචර්. ටීචර්. ඔව්. අපි කුරු නෑගල. ඇත්තද? ටීචර් කැම්පස් එකේ ටීචර් කැම්පස් එකේ යාළුවෝ ඉන්නවා ගොඩක් කුරු නෑගල. ටීචර්ගේ කැම්පස් එක යුනිවර්සිටි ඔෆ් පේරා දෙනිය. ටීචර් එහෙ ලස්සනයි නේද? ඔව් ලස්සනයි. මල් පිපෙනවා. කඳු තියෙනවා. ඒකනේ ළමයිනුත් හැමෝම මහන්සි වෙලා පාඩම් කරලා ඒ නමයක් අරගෙන ටීචර්ටත් ඕ ලෙවල් වලට ඒ නමයි. ඊට පස්සේ ටීචර් බයෝ කරේ ඒ ලෙවල් වලට. ඒකට. ආ? මාත් යන්නේ ඒ කැම්පස් එකට. ආ. ඒකනේ හැමෝම ඒ කැම්පස් එකට එන්න ඉතින් මහන්සියලා වැඩ කරන්න ඕන හැමෝම ක්ලාස් මිස් කරගන්න නැතුව. හා ටීචර්. ඒ ටීචර් දැන් ඉන්නේ ඒකේ. එහෙ ලස්සනයි කඳු තියෙනවා, දිය ඇලි තියෙනවා, ගඟක් තියෙනවා, මල් තියෙනවා, සතු ඉන්නවා, මුව ඉන්නවා. දැන් ඉන්නේ ගෙදර පුතේ අවුරුදු නිසා නිවාඩු. පුතාලා හැමෝම ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට හැමෝටම පේරාදෙනි විතරක් නෙමෙයි තව ලස්සන කැම්පස් ගොඩක් තියෙනවා ලංකාව වටේම. ඒ හැම එකටම යන්න පුළුවන් පුතාලට. ඊට පිළියඳල කොයි හරිය දින්නේ. ඊට හිමීර නෑන්නේ. පුතේ මං හිතන්නේ ඔයාගේ මොකක් හරි මයික් එකේ ප්‍රශ්නයක්. මොකද අනිත් අයට ඇහෙනවා ටීචර්ව හයියෙන්. ඒකයි. ටීචර් පිළියඳල කොයි හරිය දින්නේ. ටීචර් ඉන්නේ පුතේ සුවාර පොළ මොරටු පාරේ. ටීචර් මං ඉන්නේ මකුදුවේ. ආ එහෙමද? ළඟයිනේ. හරි ළමයි ලියල ඉවරද? ගණේෂ කොහෙද ඉන්නේ? ගණේෂනේ මගෙන් අහන්න මම කොහෙද ඉන්නේ? එයා ඉන්නේ මිනුවන් ගොඩ. මිනුවන් ගොඩ. ආ මිනුවන් ගොඩ. ඉවරද ළමයි ලියලා? ඉවරනම් කියන්න ඉවරයි කියලා. නෑ ටීචර් තව චුට්ටක් තියෙනවා. හරි. ඉවරයි ටීචර්. ටීචර් මම ඉවරයි. හරි අනිත් අයත් ඉවරද? මම චන්දින් පදේ. ටීචර් ටීචර් එළවලු සට්ටේ කිව්වේ නෑනේ. හරි ටීචර් ඉවවා. ටීචර් හරි අපි එහෙනම් ඉස්සරහට යමු. ළමයින්ට මෙතනට වෙනකන් කරපු ටිකේ ප්‍රශ්න මොනවා හරි තියෙනවද? තේරුම් නැති දෙයක් අපහැදිලි තැනක් තියෙනා ඉන්නවා නම් දැම්ම කියන්න. තේරුණා ටීචර්. ඔක්කොම ටික. හරි අපි එහෙනම් ඉස්සරහට යමු. කො බලන්න මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න එක්කෙනෙක්ට අපි කතා කරමු. අද අමන්ද නැද්ද? නෑ වගේ නේ. දේශිකක් නෑනේ අද. හරි ෂෙහාන්. ෂෙහාන් විදර්ශන. ඕඩීජ පුතා කියවන්න බලන්න මේ ඡේදෙ. බුදු ගුණ භාවනාව පුහුණු කරන තැන කියන එන්නේ තැන ඉඳන්. හරි ටිකක් ඉන්නා බලලා ගන්න. හරි ටීචර් ෂෙයා කරලා තියෙනක බලන් කියවන්න. මඩම් මං කියන්න. බුදු ගුණ භාවනාව පුරුදු පුහුණු කරන මුල් අවස්ථාවේදී නවාරහදී නවාරහදී ගුණ වලින් එකක් ගුණයක් නිවැරදිව තේරුම්ගෙන නැවත නැවත මෙනෙහි කිරීම වැදගත්ය. නිසුමක් වශයෙන් ආරහම් බුදු ගුණයෙන් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙහින් දුරු බව සියලු පාපයන්ගෙන් මිදුණු බව සියලු ලෝකවාසීන්ගේ ආමිෂ ප්‍රතිපatti පූජාන් පිළිගැනීමට සුදුසු බව අදහස් වේ. මෙම ගුණාංග වලින් එක් එක් ගුණයක් පහත දැක්වෙන පරිදි ප්‍රගුණ කළ හැකිය. මගේ ස්වාමීන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු බැවින් අරහන් නම් සේක. අරහන් නම් වන සේක. අරහන් නම් වන සේක. මගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුණු බැවින් අරහන් නම් වන සේක. අරහන් නම් වන සේක. ෂෙහාන් එතනින් නවත්තමු. හරි බොහොම හොඳයි පුතේ. ඉතින් පුතේ බුදු ගුණ භාවනාව පුරුදු පුහුණ කරන මුල් අවස්ථාවේදී නවාරහාදී ගුණ වලින් එක් ගුණයක් නිවැරදිව තේරුම්ගෙන නැවත නැවත අපි කලිනුත් එක් කියලා දුන්නා පුතේ බුදු ගුණ
නමයක් තියෙනවා මේ නමෙන් එක් ගුණයක් හරියට තේරුම් අරගෙන ඒක නැවත නැවත අපිට මෙනෙහි කරලා බුදු ගුණ භාවනාව මුලින්ම වඩන්න පටන් ගන්න පුළුවන් හරිද මේ විදිහට බුදුර උදාහරණයක් විදිහෙන් අරහන් බුදු ගුණයෙන් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ බව සියලු පාපයන්ගේ මිදුන බව හා සියලු ලෝභසංගේ ආමිස ප්‍රතිපදි පූජාවන් පිළිගැනීමට සුදුසු බව තමයි කියන්නේ හරිද මොකද්ද ළමයි උන නවහරහාදී බුදු ගුණ වලින් අරහම් බුදු ගුණය ගම්මුකෝ අපි අරහම් බුදු ගුණය කියන්නේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් දුරු කරා සියලු පාපයන්ගෙන් මිදුණා සියලු ලෝවැසියන්ගේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසුයි කියලා හරිද ඔන්න දැන් අපි අරහන් ගුණය ගත්තයි කියනකො මෙනෙහි කරන්න ඒක අපිට නැවත 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 මෙනෙහි කරන ගමන් අපිට මේ භාවනාව වඩන්න පුළුවන් එතකොට ඒක කරන්න මෙහෙමයි मागे स्वामी उ बुद्धराजानन वहांसे सियलु केलेसुन केरें दुरु उ बैविन अरहन नाम बनसेक अरहन नाम बनसेक अरहन नाम बनसेक कियला दिगटम हितना हरिद इट पासे मागे स्वामी उ बुद्धराजानन वहांसे सियलु पापयांगें अतमिदुनु बैविन අරහන් නම් වනසේක අරහන් නම් වනසේක අරහන් නම් වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වන හේයින් අරහන් නම් වනසේක අරහන් නම් වනසේක අරහන් නම් වනසේක මෙන්න මේ විදිහට පුතේ අපි මොකක් හරි එක ගුණයක් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නමේ අරගෙන ඒ ගුණ නමෙන් ඒ ගත්තේ ගුණේ අපි නැවත නැවත මෙනෙහි කරනවා ඒ ගුණේ තේරුම් මෙනෙහි කරනකොට පුතේ අපේ හිතේ ඇති වෙනවා බුදුරජාණන් වහන්සේගේ රූපේ මේ ගුණේ තේරුම බුදුරජාණන් වහන්සේ කොහොමද මෙහෙම උනේ අරහන් වුණා නම් බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කරා බුදුරජාණන් වහන්සේ පව් කළේ නැහැ මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලැබුවා ඔය දේවල් අපිට මතක් වෙනවා එතකොට අපේ හිත එක්තන් වෙලා සමාධිගත වෙලා අපේ හිතේ එතකොට තියෙන්නේ මොකද්ද පුතේ අර බුදු ගුණේ විතරයි අරහන් කියන බුදු ගුණේ විතරයි අපේ හිතේ එතකොට තියෙන්නේ හරිද අපි ඒක මතක් කර කර ඒ ගුණය ගැන හිත හිත අපි ඒකම මෙනෙහි කරනකොට බුද්ධානුස්සති භාවනාවේ අර්ථය එතකොට එනවා අපේ හිත බුදු ගුණ වෙත ඇදිලා අපේ සිත පැහැදිලා සිත සමාධිගත වෙනවා තේරුණාද ළමයි තේරුණාද බුදුගුණ භාවනාව බුදුගුණ භාවනාව ගණේෂා හයියෙන් ගොරවනවා නම් ලැප් එකේ ඉන්න එපා ලියු වෙන්න ප්‍රශ්නයක් නැහැ රෙකෝඩින් එක බලලා සම්පූර්ණ කරගන්න හරි බුදුගුණ භාවනාව වඩන මුල් කාලයේ බුදු ගුණ භාවනාව වඩන මුල් කාලයේ හරි ටීචර් ටීචර් ඊරා නෑ බුදු ගුණ භාවනා වඩන මුල් කාලයේ බුදු ගුණ නමය අතුරින් බුදු ගුණ නමය අතුරින්
බුදු ගුණ නමය අතුරින් එක් ගුණයක් තෝරාගෙන එක් ගුණයක් තෝරාගෙන එක් ගුණයක් තෝරාගෙන එහි අර්ථය එහි අර්ථය එහි අර්ථය පැහැදිලිව සිතමින් පැහැදිලිව සිතමින් පැහැදිලිව සිතමින් එහි අර්ථය පැහැදිලිව සිතමින් නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් එයම මෙනෙහි කිරීමෙන් 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 භාවනාව සිදු කර හැකිය භාවනාව සිදු කළ හැකිය භාවනාව සිදු කළ හැකිය භාවනාව සිදු කළ හැකිය ඊට පස්සේ ළමයි මාතෘකාවක් වගේ ලියන්න මාතෘකාවක් නෙමෙයි එය සිදු කරන ආකාරය කියලා ලියලා මෙන්න මේ ටික ගෙදරදි ලියන්න ඉඩ තියන්න මොකද දැන් ලියන්න ගියොත් මේ වෙලා යනවානේ දැන් ටීචර් එක පැහැදිලි කරමු නිසා ඒක ගෙදරදි ලිව්වට කමක් නැහැ එය සිදු කරන ආකාරය කියලා ලියලා මෙන්න මේ ටීචර් හයිලයිට් කරපු ටික ලියන්න ඉඩ තියන්න විජය මගේ ස්වාමීන් ඒ ටිකනේ ඔව් අනේ ටික එය සිදු කරන ආකාරය කියලා ලියලා මේ ටික ලියන්න පුතාලට පුතාලගේ අකුරු වල ප්‍රමාණය අනුව පුතාලට හිතෙන තරම් ඉඩ තියන්න හරිද ඔයාලා කැද්ද ළමයි හරි ටීචර් හරි අපි එන ඉස්සරහට යමු පුතාලා මියුට් කරගන්න හරි ඉතින් පුතේ ටීචර් කියලා දුන්නා වගේ පුතාලට පුළුවන් ආරම්භයේදී පළමුව කරනකොට මෙහෙම එක බුදු ගුණයක් අරගෙන ඒක නැවත නැවත මෙනෙහි කරලා ඒ බුදු ගුණේ විතරක් භාවනාව වඩන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා ටික දවසක් කරනකොට සතියක් විතර කරනකොට ඔයාලට පුළුවන් බුදු ගුණ දෙකක් අරගෙන කරන්න මෙහෙම මෙහෙම ටිකෙන් ටික ටිකෙන් ටික මේ චූටි භාවනාව ඔයාලට හරිම ගැඹුරු විදිහට ඔයාලගේ අරමුණ සාක්ෂාත් කරගන්න ටීචර් ඔස්කුලේ උඩ කරන්න කිසිම ෂොට් එකක් ගන්න පොතක් හරි
මං ඒක දාන්නම් ගෲප් එකට හැමෝටම පොත් නැහනේ ටීචර් විනාඩියක් දෙන්න ටීචර්ගේ ෆොටෝ එකක් ගහන් ගෲප් එකට දාන්නම් ටීචර්ගේ ස්ක්‍රීන්ෂොට් ගහගන්න කියන්න මගේ WhatsApp එක තියෙන පුතේ ෆෝන් එකේනේ ඒකයි ටීචර් එතකොට නෑ නෑ ටීචර් ඔය ටික තිබ්බාම මේ ඒ ළමයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නවා කිව්වා ආ පුතාට ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න තියන්න කිව්වේ හරියට वचन आमिष पूजा सह प्रतिपत्ति पूजा ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ඔන්න ටීච හයිලයිට් කරනවා කියනවා ටීචර් හරි අත උස්සන්න බලන්න ආමිස පූජා කියන එකේ තේරුම දන්න ළමයි කෝ බලන්න දන්නේ නැද්ද කවුරු දන්නේ නැද්ද නෑ ටීචර් ටීචර් කියා දෙන්නකෝ හරි ටීච කියලා දෙන්න පුතේ ආමිස පූජාවක් කියන්නේ අපි බුදුරජාණන් වහන්සේට මල් පහන් ආදීන් පූජා කරන එක හරිද මල් පහන් ඊට පස්සේ ගිලම්පස පිරිකර අනේ වගේ දේවල් වලින් පොඩයින් ළමයි ටීචර් විනාඩියක් දෙන්න අනේ වගේ දේවල් වලින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන එක තමයි පුතේ ආමිස පූජාව කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් ළමයි හැමෝටම තේරුණාද ආමිස පූජාව කියන්නේ මොකද්ද කියලා? මොකද්ද ළමයි? මොකද්ද? ආයෙත් කියන්න ඕනේ කියන්න පුතේ ආමිස පූජාව කියන්නේ බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් ගිලම්පස පිරිකර මෙන්න මේ වගේ භෞතික දේවල් වලින් පූජා කරන එකට අපි කියනවා ආමිස පූජාව කියලා. හරිද? ඊට පස්සේ පුතේ ප්‍රතිපත්ති පූජාව කියන්නේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මගිය මග ගමන් කරමින් භාවනා වඩමින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගනිමින් නිවන් මාර්ගයේ ගමන් කරමින් මේ විදිහට ආධ්‍යාත්මික වශයෙන් ධර්මය අවබෝධ කරගන්න එකට කියනවා පුතේ ප්‍රතිපත්ති පූජාව කියලා. දැන් දෙකේ වෙනස තේරෙනවද ළමයින්ට? භාවනා කරලා ගාත කියලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන එකට අපි කියනවා ප්‍රතිපත්ති පූජාව කියලා. මල් පහන් සුවඳ දුම් පිරිකර මේ වගේ දේවල් වලින් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන එකට කියනවා ආමිස පූජාව කියලා. හරි. ඒ දෙකේ වෙනස තේරුණාද හැමෝටම? ඔෂානි තේරුණා. ඔව් ටීචර් තේරුණා. කොහොම හොඳයි. නිම් සාරා නියුණමණි. හරි. මනුලිට හරි. මනුලිට තේරුණාද? ඔව් ටීචර්. හරි. එහෙනම් හැමෝම ලියන්න. වෙනම වෙනම කොටසක් ලියන්න. ආමිස පූජාව යනු ආමිස පූජාව යනු ටීචර් එම පිටුවක ලියා පුතාල කැමති විදිහක් නිකන් ඒක ඔක්කොම එක වගේ නේ නිසා ප්‍රශ්නයක් නැහැ පුතාල කැමති විදිහට ලියන්න ආමිස පූජාව යනු ආමිස පූජාව යනු බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට ආමිස පූජාව යනු බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් මල් පහන් සුවඳ දුම්
මල් පහන් සුවඳ දුම් පිරිකර ආදී පිරිකර ආදී පිරිකර ආදී ටීචර් මුලින් දැන් චුට්ටක් කියන්නකෝ හරි ආමිස පූජාව යනු බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් පිරිකර ආදී පූජාව යනු බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් පිරිකර ආදී භෞතික වස්තුන්ගෙන් භෞතික වස්තුන්ගෙන් භෞතික භෞතික වස්තුන්ගෙන් පූජා පැවැත්වීමයි පූජා පැවැත්වීමයි භෞතික වස්තුන්ගෙන් පූජා පැවැත්වීමයි ඊට පස්සේ ලියන්න ප්‍රතිපත්ති පූජා යනු ප්‍රතිපත්ති පූජා යනු ප්‍රතිපත්ති පූජා යනු ප්‍රතිපත්ති පූජා යනු ගාථා භාවනා ගාථා භාවනා ධර්ම අවබෝධය ධර්ම අවබෝධය ධර්ම අවබෝධය ධර්ම අවබෝධය වැනි ආධ්‍යාත්මික ලෙස වැනි ආධ්‍යාත්මික ලෙස ආධ්‍යාත්මික ලෙස බුදු රදුන් පිදීමයි බුදු රදුන් පිදීමයි බුදු රදුන් පිදීමයි බුදු රදුන් පිදීමයි බුදුරදුන් පිදීමයි හරි ළමයි හැමෝටම දැන් මේ දෙකේ තේරුම තේරුණාද ඔව් ටීචර් තේරුණා එහෙනම් කමක් නැහැ මේ දෙක වෙනස් දෙකක් හරිද හරි ටීචර් හරි අපි එහෙනම් ඉස්සරහට යමු ඊට පස්සේ පුතේ ඊට පස්සේ පුතේ ඔන්න දැන් අපිට තියෙනවා බුදු ගුණ නමය ගැන විස්තරයක් හරිද මේකටත් ටීචර් ඉස්සෙල්ලා මේ ටික කියලා දීලා ඉන්නම් ඊට පස්සේ ඔයාලට ගෙදරදි කරන් එන්න එකක් කියනවා ඒක කරන් එන්න ඕන හරිද ඉස්සෙල්ලා අපි ඒ ටික කතා කරගෙන ඉමු හරි පළවෙනි එක අරහන් බුදු ගුණය අපි කලින් කතා කළා
කලින් එකෙත් කිව්වා අරහන් බුදු ගුණේ තේරුම පුතේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසෙන් දුරු වූ හේින්ද සියලු පාපයන්ගෙන් මිදුණු හේින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන හේින්ද බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක හයිද ළමයි මම ඒක කලින් පැහැදිලි කරපු නිසා පැහැදිලි කරන්න යන්නේ නැහැ පුතාලා අනිවාර්යෙන්ම මේක නම් අනිවාර්ය කරුණක් බුදු ගුණ නමයයි ඒවයි තේරුම් නමයයි අනිවාර්යෙන්ම 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 මතක තියාගන්න ඕන ලබන සතියෙදී අනිවාර්යෙන්ම පාඩම් කරන් එන්න ළමයි හරිම වැදගත් ඔයාලට ඕ ලෙවල් වෙනකම්ම ඕන වෙනවා මේ පාඩම ගොඩාක් වැදගත් ඒකයි මේක ලබන සතිය අහනවද ඔව් අහනවා මං අද ලබන සතිය අහන්න බැරි වෙයි මොකද අද ඔක්කොම කරන්න වෙන්නේ නැති නිසා මේ ටික කරලා ඉවරුනහම ටීචර් අනිවාර්යෙන්ම අහනවා හැමෝගෙම එහෙම නැත්නම් ටීචර් මාසික පරීක්ෂණේ දෙනවනේ ඒකෙදිත් ලියන්න දෙනවා හරි අපි යමු දෙවෙනි ගුණයට සම්මා සම්බුද්ධ ගුණය බුදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ නැතිවම තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ නම් වනසේක පුතාල හැමෝම දන්නවා බුදුරජාණන් වහන්සේ ඇසතු බෝරුක මුලදී පාන්දර යාමේ තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය තනිවම අවබෝධ කරගත්තා දුක්ඛ සත්‍ය දුක්ඛ නිරෝධාර සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී දුක්ඛ නිරෝධාර සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය කියන චතුරාර්ය සත්‍ය හතර උන් වහන්සේ විසින් තමන් වහන්සේගේම උත්සාහයෙන් ගුරුවරයෙක් කියලා දීලා නෙමෙයි තමන් වහන්සේ තනිවම උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක හරි ඊළඟ ගුණය විජ්ජාචරණ සම්පන්න ගුණය පළවෙනි දෙක තේරුණාද ළමයි ඉමල්කා තේරුණාද පුතේ ඔව්දි මැඩම් හරි අපි යමු ඊළඟ දෙකට විජ්ජාචරණ සම්පන්න ගුණය මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ උතුම් ඥාන අටකින්ද චරණ ධර්ම 15කින්ද සමන්වන නිසා විජ්ජාචරණ සම්පන්න නම් වනසේක පුතේ මේ චතුරාර්ය සත්‍ය චරණ ධර්ම 8 ඥාන 8 චරණ ධර්ම 15 ඥාන 8 මේ හැමදේම මම ඔයාලගේ ෂෝට් නෝට් එකට දාලා තියෙන්නේ පුතාලා ඒකෙන් බලා ගන්න ඒව පාඩම් කරන්න ඕනේ නැහැ මොකද මේ ඥාන 8 චරණ ධර්ම 15 ඔයාලට ඉගෙන ගන්න නැති නිසා ඔයාලගේ අමතර දැනුම ටීචර් එක ඔයාලගේ ෂෝට් නෝට් එකට ඔයාලට දෙන PDF එකට දාලා තියෙන්නේ පුතාලා ඒකෙන් නිකන් කියව ගන්න ඒ ඇති හරිද ඉතින් ඒ ෂෝට් නෝට් එක ගෲප් එකේ දැම්මද තාම දැම්මේ නැහැ පුතේ මම ඒක දාන්නම් හරිද හරි ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ මේ ඥාන 8 බුදුරජාණන් වහන්සේට ඥාන 8ක් තිබ්බා හරිද පෙර ආත්ම භව දැකීමේ ඥානෙ ඊට පස්සේ උපත විපත දැකීමේ ඥානය මේ වගේ ඥාන 8ක් තිබ්බා බුදුරජාණන් වහන්සේට හරිද මේ ඥාන 8 ඊට පස්සේ චරණ ධර්ම 15ක් මේ හැම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ සමන්විත වෙන නිසා උන්වහන්සේ විජ්ජා චරණ සම්පන්න නම් වනසේක හරිද ළමයි ඇයි බුදුරජාණන් වහන්සේ විජ්ජා චරණ සම්පන්න නම් වෙන්නේ උතුම් ඥාන 8කින්ද චරණ ධර්ම 15කින්ද සමන්විත වෙන බැවින් උන්වහන්සේ විජ්ජා චරණ සම්පන්න නම් වනසේක හරි අපි මුලින්ම ඒ තුන බලලා ඉමුකෝ නැත්නම් ඔයාලට වෙලාවම අදින්නේ අපි ක්ලාස් එක වෙලාවෙම කරමු මොකද මම ඔයාලට ගෙදරදී ලියන්න දුන්නොත් ඔයාලේ කිසිම අවබෝධකින් නෙමෙයි කරන්නේ හරි දැන් පුතාල හැමෝම පුතාලගේ පොත අරගෙන විනාඩියක් දෙන්න ළමයි ළමයින්ට පේනවද ටීචර් ෂෙයා කරලා තියෙන එක ආම ෂෙයා වෙනවා ටීචර්. ඔව් ටීචර්. ආ දැන් පේනවා නේද? ඔව් ටීචර් දැන් පේනවා. ඔව් ටීචර් දැන් පේනවා. ආ දැන් පේනවා. හරි පුතේ. දැන් ඔයාලා කරන්න ඕන මේ වගේ කොටස් දෙකේ වගුවක් ගහන්න ඕන. හරිද? වගුව ගහලා පහලට රූල් 10යි දෙපැත්තට 2යි. මෙහෙම වගුවක් ගහන්න ඕන පහලට රූල් 10ක් එන්න. හරිද? හැබැයි ටික ලොකුවට තියෙන්න ඕන කොටුවක් මොකද ඔයාලට ගොඩක් ගහන්න ඕනිද මොකද්ද පුතේ සායිතයි වගුවක් ගහන්න ඕනිද ඔව් පුතේ ගහන්න ඕන හරිද මෙන්න මෙහෙමයි කරා මෙහෙමයි කරන්නේ
අලුත් පිටුවක් ගන්න ඔයාලට නැත්තම් ඉඩමදි වෙයි හරිද දෙපැත්ත තියෙන එකක් ගත්තා නම් ඔයාලට ලේසි වෙයි මොකද මේ පැත්තේ ටිකක් ලේරි ඊට පස්සේ මේ ටික ලියන්න පුළුවන් ඔව් පුතේ එහෙම ගත්තා නම් ලේසි වෙයි නේද ඔයාලට පුතාලට ලේසි විදිහකට කරන්න ඔව් පුතේ කියන්න හරි ඊට පස්සේ වගුව ගහලා මෙතන බුදු ගුණය මෙතන එහි අර්ථය ඊට පස්සේ පළවෙනි එකේ අරහන් බුදු ගුණය ඊට පස්සේ දෙවෙනි එක එහෙම එහෙම පහලට ටීචර් කියලා දෙද්දි ඔයාලා ලියාගෙන යන්න ඕන හැමෝම වගුව ගහගන්න ඉක්මනට හරිද ළමයි හරි ටීචර් ටීචර් චුට්ටක් ඉන්නේ හරිද අනේ නෑ ටීචර් ඔබ බලන්න ටීචර් මේ හරිද? කො බලන්න. ආ. කො හරි පුතේ. අන්න එහෙම හොඳයි. හරි. හරි. ළමයි පෙන්නනවා හරි පුතේ. හරි. දැන් ටීචර් මේක අයින් කරනවා. හැමෝම අපි එකක් ලියලා ඉමු ක්ලාස් එක වෙලාවේ. ඊට පස්සේ දැන් අපි පුතාලා දැන් මම ඔයාලට ගුණ තුනක් කරානේ. ඒ ගුණ තුන ගෙදරදී ලියන් එන්න ඕන මොකද දැන් වෙලාව නැහැනේ තව විනාඩි 5යි තියෙන්නේ. හරි. ඉස්සෙල්ලා මේක හැමෝම මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහන් ඉන්න මේ අරහම් බුදු ගුණය, සම්මා සම්බුද්ධ ගුණය, විජ්ජාචරණ සම්පන්න ගුණය. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕනේ නෑ පොත් තියන අය ඕනේ නැහැ. ටීචර් ඒ තුනේ තේරුම් විතරද ලියන් ඉන්නේ? ඔව් අපි තාම සාකච්ඡා කරේ ඒ තුන විතරනේ. ටීචර් ගෲප් එකටත් දාන්නම් හරි හැමෝම ගහගත්තද ස්ක්‍රීන්ෂොට් එකක් හරි ඉතින් ටීචර් හැමෝම අරහම් බුදු ගුණේ දාලා කියලා ලියලා අච්චු පොතේ තියෙන එක ලියන්න නැතුව තමන්ගේ වචනෙන් ලියන්න ඕන හරිද ටීචර් හැමදාම කියනවා වගේ පොත නම් කොපි පේස්ට් කරන්න එපා පුතාලගේ වචනෙන් ලියන්න ඕන ලස්සනට හරිද මොකද විභාගෙට යද්දී ඔයාලට අච්චු පුත නැහැ හරි ටීචර් ඔව් ටීචර් වගුවේ උඩට ලියන්නේ මොකද්ද උඩට ලියන්නේ බුදු ගුණය එහි අර්ථය හරි දැන් අද ළමයි හැමෝම වීඩියෝ එක ඔන් කරලා වීඩියෝ එකට ලං කරලා අද ලිව්ව නෝට් එක ටීචර් පෙන්නන්න කො බලන්න ළමයි ලිව්වද කියලා හා ටීචර් හැමෝම පෙන්නන්න නෝට් එක ලිව්ව හොඳ ළමයි වගේ හා කරන්ට් නැති ළමයි නම් ප්‍රශ්නයක් නැහැ පෙන්නන්න බෑනේ හා ටීචර් මගේ එක බලන්නකෝ හරි මම ඔක්කොගෙන් බලාගෙන ඉන්නම් පිළිවෙලට ටෙස්සන් දි හරි ගණේෂ හරි යෙහාන් හරි හංසරා හරි කොමනුලි මනුලි බෑන්න සෙනුරි හරි ඔෂානි හරි ඔෂාන් හරි නිම්සරා හරි නිම්සරා නෙල්නෝනි දෙන්නගේ එක්කෙනෙක්ගේ විතරයි බෑන්නේ කො අනිත් එක්කෙනාගේ ආ හරි දෙන්නගේම හරි ෂෙහාන් හරි ඔනදි හරි ඉමල්ක ඔමායා සහන්‍ය හොඳයි
ජනීෂා ජනීෂා අලුතින් ආවේ නම අදනේ දැක්කේ ආ නෑ නෑ කලින් හිටියානේ හරි ඊට පස්සේ මහේෂා හෝ උත්පල ආ හරි උත්පල අපේ නම ටීචර් ටීචර් ඔව් පුතේ මේ මට අර පළවෙනි වගුව කරන්න බැරි වුණා මම පළවෙනි යාමේ හරි පුතා රෙකෝඩින් එක බලලා කරන්න හරිද හරි එහෙනම් ළමයි ළමයි දැන් මට කියන්න අද කරපු හැමදේම තේරුණාද ළමයින්ට ටීචර් ඔව් ටීචර් ඔව් ටීචර් තේරුණා හරි අපහැදිලි නැති කියලා දැනගන්න තියෙනවද මට හරි නෑ නෑ හරි ඔන්න මං දැන් ඔයාලට කරන් එන්න කිව්ව දේවල් මං ආයි මතක් කරනවා මම මුලින්ම කිව්වා මේ කවිය පාඩම් කරන් එන්න කියලා ඊට පස්සේ ලිව්වා අරහම් මෙහෙම අර පළවෙනි අවස්ථාවේදී අපි එකම ගුණයක් නැවත නැවත මේ සිහිපත් කරලා භාවනාව වඩන විදිහ මෙන්න මේ හයිලයිට් කරලා තියෙන ටික ලියන් එන්න කිව්වා හරිද කවිය පාඩම් කරන්න කිව්වා අර ටික ලියන්න කිව්වා ඊට පස්සේ වගුවේ පළවෙනි ගුණ තුන සම්පූර්ණ කරන් එන්න කිව්වා හරිද ළමයි හැමෝම ලබන සතියේ ටික කරගෙන එනව නේද ලබන සතියේ ක්ලාස් එන්න ඕන හැමෝම මොකද හරිම වැදගත් පාඩමක් මේක පුතාලටම තේරෙනවනේ අමාරු පාඩමක් ටික ඒ නිසා හැමෝම එන්න ඕන මේ පාඩම මග අරුණු තුවාලට ලොකු පාඩුවක් ඒ නිසා හැම දරුවෙක්ම ලබන සතියේ ක්ලාස් එන්න අනිවාර්යයෙන්ම අවුරුදු කියලා මග අරගන්න එපා බැරි වෙන ළමයි හැමෝම රෙකෝඩින් එක බලලා පාඩම සම්පූර්ණ කරගන්න ඕන තේරුණාද ළමයි හරි ඔව් ටීචර් තේරුණා හරි කාටවත් ප්‍රශ්න නැති එකේ එහෙනම් තේරුණා ටීචර් අදට නවත්තමු පුතාල හැමෝම ලබන සතියේ ක්ලාස් එකෙන් කියන්නේ හොඳට තේරුණා එනකොට ඔයාලට ආ එහෙනම් හොඳයි ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ටීචර් ලබන සතියේ කියන්න ටීචර් ඒවට උත්තර දෙන්න ටීචර් එයක් එක් වගේ පේනවා ඇද්ද ඔයාලට සෝරි ඒ කරන් නැති නිසා හරි ළමයි එහෙනම් හැමෝම ලබන සතියේ හේවනල්ලත් තේනවා ඒක තමයි හැම දරුවෙක්ටම දැන් ලබන සතියේ අවුරුදුනේ අවුරුදු හොඳට සමරන්න පරිස්සමින් සමරන්න හැමෝටම මොකද මේ දවස්වල හොස්පිටල්ස් වල බෙහෙත් නැහැ ප්‍රශ්න රටේ ඩීසල් නැහැ ඒ නිසා හැමෝම පරිස්සම් වෙන්න ඕන හොඳ ළමයි වගේ අම්මලාට උදව් වෙන්න අම්මලා කියන දේ අහන්න ආ ඔව් ටීචර් මේ පාර රත්ති නිලාතිය ඒකනේ ඒක තමයි ළමයි කොහොම හරි හැමදේම කරද්දි පරිස්සමින් අම්මා තාත්තලාට උදව් වෙලා ගෙවල් දොරවල් අස් කරලා මං කිව්වා වගේ පුතාලගේ පොත් මේසේ ලස්සනට අස් කරලා වැඩ අල්ලන වෙලාවට පොතක් අරගෙන පුතාල මොනා හරි ලියලා වැඩ අල්ලන්න හරිද පොතක් කියවලා එහෙම කරන්න හැමෝම එහෙනම් හැමෝම ලබන සතියේ ක්ලාස් එන්න අපි අදට ක්ලාස් එක නවත්තමු හැමෝටම ආයුබෝවන් තේරුම් සරණයි ආයුබෝවන් ටීචර් බයි බයි ටීචර් නැහැට පන්ති එන්න ගුඩ් නයිට් මැඩම් සරණයි ළමයි ගණේෂ් හැට පන්ති එන්න ආ ඔතේ